අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනාම සිංහල ස්ටෑම් ෂෝ එකට හැමෝ නැත්තම් සර්ච් ස්ටෑම් වර්ල්ඩ් YouTube channel එකට අපි අද කතා කරන්නාවේ ඔයාලත් එක්ක මුද්දර වර්ග මොනවද කියලා ඔයාලා වීඩියෝ එක ඉස්සරහට දිගටම බලන්න ඔයාලට වැදගත් කියන ප්‍රයෝජනවත් කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වෙයි අපි ආපහු වීඩියෝ එක ඉස්සරහට මුද්දර ගත්තාම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ඒ තමයි තැපැල් මුද්දර ආදාය මුද්දර අති මුද්‍රණය කළ මුද්දර මේ තැපැල් මුද්‍රර කියන්නේ දැන්ට රුපියල් 710 ඉඳලා රුපියල් 200 වෙනකම් විවිධ වටිනාකම් වලින් යුක්ත මුද්‍රර තමයි තැපැල් මුද්‍රර කියලා කියන්නේ. මේ තැපැල් මුද්‍රරද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේ තැපැල් මුද්‍රර බෙදෙන කොටස් දෙක තමයි නිත්‍ය කාණ්ඩේ මුද්‍රර සහ සමර මුද්‍රර. මොනවාද මේ නිත්‍ය කාණ්ඩේ මුද්‍රර කියලා කියන්නේ? නිත්‍ය කාණ්ඩේ මුද්‍රර කියලා කියන්නේ අපි එදිනදා තැපැල් කටයුතු කරගෙන යන එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන මුද්‍රර තමයි නිත්‍ය කාණ්ඩේ මුද්‍රර කියන්නේ. මේවා විවිධ වටිනාකම් වලින් යුක්ත වෙනවා. මේ නිත්‍ය කාණ්ඩයේ මුද්‍ර කාණ්ඩ වශයෙන් තමයි නිකුත් කරන්නේ මුද්‍රණය කරන්නේ මේ මුද්‍ර නැවත නැවත මුද්‍රණය කරනවා මේවා කාණ්ඩ වශයෙන් නිකුත් කරන ඉඳන් තමයි මේවා නිත්‍ය කාණ්ඩයේ මුද්‍ර කියලා කියන්නේ මේ තමයි ඔයාලට දැනගන්න ලැබෙන්නේ නිත්‍ය කාණ්ඩයේ මුද්‍ර මේ නිත්‍ය කාණ්ඩයේ මුද්‍ර අඳුරගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේක විවිධ වටිනාකම් වලින් යුක්ත වෙනවා මේ ඔයාලට දැනගන්න ලැබෙන්නේ වර්ෂ 1990 නිකුත් වෙච්ච නිත්‍ය කාණ්ඩයේ මුද්‍රය මේකේ කාලේ හොඳට ජනප්‍රිය මුද්‍රය මේ වලට යටින් දාගන්න ලැබෙන්නේ මේ රුපියල් 4 රුපියල් 5 රුපියල් 30 වටිනාකම් වලින් යුක්ත මුද්‍ර මෙයා මේ මෑත කාලීන ඉතිහාසෙ නිකුත් වෙච්ච නිත්‍ය කාණ්ඩේ මුද්‍ර. ඔයාලට ওই මුද්‍ර තැපල් කටයුතු කරගෙන යනකොට මේ වගේ මුද්‍ර හම්බෙලා ඇති. මේවා තමයි නිත්‍ය කාණ්ඩේ මුද්‍ර කියලා කියන්නේ. මේ තැපල් මුද්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා කියලා අපි ඔයාලත් එක්ක කිව්වා. ඒ කොටස් දෙක තමයි නිත්‍ය කාණ්ඩේ මුද්‍ර සහ සමර මුද්‍ර. අපි කතා කරන නිත්‍ය කාණ්ඩේ මුද්‍ර කියන්නේ මොනවද කියලා? සමර මුද්‍ර කියන්නේ යම් සැමරීමක් හෝ ඇගීමක් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් නිකුත් කරන මුද්‍ර තමයි මේ සමර මුද්‍ර කියලා කියන්නේ. මේ සමර මුද්‍ර නිකුත් කරන්නේ එකපාරයි. ඒ නිකුත් කරනවට මුද්‍ර 100ක් 500ක් කොයි වගේ නිකුත් කරනවා. මේ සමර මුද්‍ර එකපාරක් නිකුත් කරන ඉන්දර මේ සමර මුද්‍ර විශේෂ මුද්‍ර වෙනවා, දුර්ලභ වෙනවා. මේ සමර මුද්‍ර ඒ නිකුත් කරවෝ මෑත කාලයේ විතරක් දක්වන ලැබෙන ඉඳයි තමයි මේක විශේෂ මුද්‍ර වෙන්නේ අපි බලමු මේ සමර මුද්‍ර වර්ග මොනවද කියලා. අපි වාට වෙන්නන්න මුද්‍ර වර්ග ටික. මේ තමයි තියෙන්නේ මේ සමර මුද්‍ර. මේ සමර මුද්‍ර වල විශේෂ සැමරීමක් හෝ ඇගීමක් වෙන නිකුත් කරු මුද්‍ර කියලා මම කිව්වනේ. මේ තියෙන්නේ ආසියානු පෝස්ටල් පැසිෆික් යුනියන් එකේ 50 වෙනි සමර වෙන නිකුත් කරු මුද්‍රේ මේ වගේ සැමරීම. ඒ ඊට පස්සේ මේ තියෙනවා මේ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සම්මේලන වෙන නිකුත් කරු මුද්‍ර. මේ වගේ මේ ශ්‍රී ලංකා බාලදක්ෂ සියවස වෙනුවෙන් නිකුත් කරව මුද්දර ලංකාවේ තේ වලට අවුරුදු 150ක් කියලා නිකුත් කරව මුද්දර ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරව මුද්දර ඔයාලා හොඳින් බලන්නකෝ මේ මුද්දර විශේෂත්වය වෙන්නේ නිකුත් කරපු කාලය විතරක් මිලදී ගත්තාම තමන්ට හොයා ගන්න පුළුවන් මේ සමර මුද්දර. මේ සමර මුද්දර වල අන්න ඒකයි විශේෂත්වය වෙන්නේ. අපි එනම් බලමු ඊළඟ මුද්දර වර්ගය මොනවාද කියලා. ඔයාලත් ඒක අන්තිමටම කතා කරපු වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ මම කතා කරා සමර මුද්දරය ගැන. ඒකේ වීඩියෝ එක බලුවේ නැත්නම් මෙතන i card එකෙන් කියලා බලන්න. ඒකේ මම දාලා තියෙන ගුවන් සේවා ආසියාව සමර වෙන නිකුත් කරව මුද්දරය ගැන. මෙතන i card එකෙන් ගිහිල්ලා බලන්න. ඊළඟ ප්‍රධාන මුද්දර වර්ගය තමයි ආදායම් මුද්දර වර්ගය. ආදායම් මුද්දර කියන්නේ රුපියල් 710 ඉඳලා රුපියල් 1000 වෙනකන් නිකුත් වෙච්ච විවිධ වටිනාකම් නිකුත් වෙච්ච මුද්දර තමයි ආදායම් මුද්දර කියන්නේ. මේ ආදායම් මුද්දර අපි බලමු මොනවද කියලා. මේ තියෙන ඔයාලට දැනගන්න ලැබෙන්නේ ආදායම් මුද්දර. මේ ආදායම් මුද්දර පාවිච්චි කරනවා ඔය Telegram ගහනකොට, එහෙම නැත්නම් ඔය parcel තැපැල් කරලා යවනකොට ඒ වගේ මේ මුද්දර නිකුත් වෙලා තියෙන්නේ. මේ ආදායම් මුද්දර පාවිච්චි කරන ඒ වගේ තැපැල් විවිධ තැපැල් කාර්යාලයවල මේ කාර්යාලීය වශයෙන් පාවිච්චි කරන. හොඳින් බලන්නකෝ. මේ මුද්දර වල විශේෂ දෙයක් තමයි මේ තැපැල් මුද්දර නිකුත් වෙලා තියෙන්නේ 710 ඉඳලා රුපියල් 200 වෙනකන්. මේ මුද්දරත් පාවිච්චි කරන්න පුළුවන්. තැපැල් හා ආදායම් ගාස්තු දෙකම ගෙවන්න මේ තැපැල් මුද්දර පාවිච්චි කරන්න පුළුවන්. ආදායම් මුද්දර කියලා වෙනම මුද්දරක් නිකුත් වුණාට මේ ආදායම්
උද්දර ගාස්තු ගෙවන්නත් මේ ආදායම් මුද්දරත් තැපැල් මුද්දරත් පාවිච්චි කරන්න පුළුවන්. මේ අනිත් ප්‍රධාන මුද්දර වර්ගය තමයි අතිමුද්‍රණය කරන මුද්දර. අතිමුද්‍රණය කරන මුද්දර කියන්නේ මේ සාමාන්‍ය නිකුත් කරන මුද්දරවල ඒ තෝරාගත් මුද්දර වර්ගයක් අරගෙන ඒ මුද්දරවල පවතින මිල කපලා දැන්ට අලුත් මිලකට මේ මුද්දර මුද්‍රණය කරනවා. මේ මුද්දර අතිමුද්‍රණය කරන මුද්දර නිකුත් කරන්නේ දැන්ට භාවිතයේ තියෙන තැපැල් මුද්දර ආදාය මුද්දරවල ඉඟයක් ඇති වුණාම මේ ඉඟේ මග හරව ගන්න වැඩි වශයෙන් තියෙන තොග මුද්දර අරගෙන ඒවල පවතින මිල කපලා නැවත අලුත් මිලකට මුද්‍රණය කරනවා. මේ තියෙන අතිමුද්‍රණය කරන මුද්දර මේවල මේ තියෙන පවතින මිල කපා හැරලා ආයි වෙනත් මිලකට මුද්‍රණය කරලා තියෙනවා. මේ තියෙන රුපියල් 7ක වටිනාකමින් යුත් මුද්දරයි රුපියල්ක වටිනාකමින් යුක්ත නිකුත් කරලා තියෙනවා. මේ වගේ මේ මෑත කාලේ නිකුත් වෙච්ච මුද්දර තමයි රුපියල් 4ක මුද්දර 4.50ක මුද්දර රුපියල් 3ක වටිනාකමින් යුක්ත මුද්‍රණය කරලා තියෙනවා. මේ මුද්දරවල විශේෂත්වය වෙන්නේ මේ මුද්දර හිඟ කාලයකට තමයි මේ මුද්දර නිකුත් වෙන්නේ. මේවත් ඊට දුර්ලභ මුද්දර විදිහට හඳුන්වන්න පුළුවන්. මේ මුද්දර වර්ග ගැන ඔයාලට මෙන්න මේ විදිහේ ගැලීම් සටහනකින් පෙන්වන්න පුළුවන්. බලන්නකෝ. මේ මුද්දර වර්ග වලින් මේ කරපු වීඩියෝ එකකින් ඔයාලා අලුත් දේ දැනගත්තා නම් වටන කියන දේ දැනගත්තා නම් සර්ච් ස්ටෑම් වර්ඩ් එක සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔයාලගේ මුද්දර ගැන අලුතෙන් එකතු කරන නංගිලා මල්ලිලා හරි යක්කලා අයියලා හරි ඉන්නවා නම් එයාලට දැනගන්න මේක වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ Facebook group වලට Facebook page වලට WhatsApp group වලට ඔයාලට සර්ච් ස්ටෑම් වර්ඩ් එක වර්ධනය කරලා හිතනවා නම් subscribe කරලා යන්න සර්ච් ස්ටෑම් වර්ඩ් එකේ. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එනම් සතුටින් මුද්දර එකතු කරමු.